ගරු ස්වාමීන් වහන්ස පුද්ගලයෙකු ජීවත් වන බවට අපට පැහැදිලි කරගන්න පුළුවන් ඒ වගේම ධර්මයේ සඳහන් වන කාරණා මොනවද කෙනෙක් ජීවත්ව ඉන්නවා කියලා දකින්නේ රෝගියෙක් වේවා අපි ජීවත්ව ඉන්නවා කියලා දකින්නේ එකක් එයාගේ ආයුෂය තියෙන්න ඕනේ දෙක එයාගේ විඥානය තියෙන්න ඕනේ තුන උණුසුම තියෙන්න ඕනේ මේ කාරණා තුන මත තමයි ජීවිතේ තියනවාද නැද්ද කියන කාරණේ තීරණය වෙන්නේ इतना मल कदाने अनिवार्य आगे जीवित आयुषे बेहरवेला विज्ञाने बेहरवेला उनसुम के कारण बेहरवेला नमूद मे बुद्रयान्वासे धर्मे मे उतुम समाधि समापत्ति अतीत उतुम समाधि समाधि समापत्ति तमें निरोध समापत्ति इतना मे अतीते हिटिय काश्यप महारातन्वांसे मे निरेतुम निरोध समापत्ति समवेदन राहतन्वांसे तमें सदन එතකොට ඒ වගේම අතීතයේ හිටිය කකුසඳ බුදුරයන් වහන්සේගේ කාලේ හිටිය විදුර කියලා අග්‍රස්ථාවකින් වහන්සේ කෙනෙක්. මේ විදුර අග්‍රස්ථාවකින් වහන්සේ එක්තරා අවස්ථාවක නිරෝධ සමාපත්තියට සමවදිනවා. දැන් මේ රාහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවදින්නේ මේ ජනතාව ගැවසෙන පන්සල කාරණික නගරයක නන් නෙමෙයි ඈ. එහෙම දෙයක් නෙමෙයි. නිරෝධ සමාපත්තියට සමවදිනකොට ඒ රාහතන් වහන්සේ දන්නවා උපරිම දවස් 7ක් මම මේ සමාපත්ති සුවයෙන් වැඩ සිටිනවා කියලා. निरोध समापत्ति समवदीन पुलवान रहतन्वासीन हेमकिनकुटे अवस्थाव ने ऐगोलो ये निरोध समापत्ति समवदीन मे लोकेट पेन जनता पत्र नीना हूदकलाट सुधु स्थानिक समापत्ति संवदीन इधर विदुर महारातन्वासी कले इतरातनक निरोध समापत्ति समवदीन मे कले दरकड़ना दर कट्या मेक दाखीन देखल ऐगोलो इला होल्ल बलनो तटकोल बलनो को बलनो किसीम हंगीमा नेह मुकद बुधुर यम රහතන් වහන්සේ නමක් විරෝධ සමාපත්තියට සමවදිද්දී එයා තුල අනිවාර්යෙන්ම ආයුෂය කියන කාරණේ තියෙනවා තේරුණාද උණුසුම කියන කාරණේ තියෙනවා ඉන්ද්‍රිය ප්‍රසන්නභාවය කියන කාරණේ තියෙනවා ඕනෑම විරෝධ සමාපත්තියට සම්බන්ධින රහතන් වහන්සේ තුල මේ අනිවාර්යෙන්ම ආයුෂය කියන කාරණේ තියෙනවා දෙක උණුසුම කියන කාරණේ තියෙනවා ශරීරේ තුන ඉන්ද්‍රිය සංවරභාවය ඉන්ද්‍රිය ප්‍රසන්නභාවය තියෙනවා තේරුණා එතකොට දැන් මේ කාරණා තුන එයා තුල තිබ්බත් විඥානය යගේ බහැර වෙලා තියෙනවා. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් විඥාණයට මොකද්ද උනේ කියලා. විඥාණයට මොකද්ද උනේ කියලා කියන කාරණේදී අපිට උත්තර දෙන්න වෙන්නේ මහත්යෝ මේ නිරෝධ සමාපත්තිය කියන්නේ මේ රූපාවචර ධ්‍යාන ඉක්මවල ගිහිල්ලා අරූපාවචර ධ්‍යාන තල දෙන අවසාන ඊටාම උතුම්ම ශ්‍රේෂ්ඨ උත්කෘෂ්ඨ සමාපත්තිය සුවයක්. මේ නිරෝධ සමාපත්තියට රහතන් වහන්සේ කෙනෙක් සමවදිද්දී මේ නිරෝධ සමාපත්තියේ තියෙනා වූ මහා අයෝමයේ ශක්තිය තුල අනිවාර්යයෙන්ම කුසල් සහ අකුසල් සංස්කාරයන් නිෂේධ කළ ගන්නවා. දැන් විඥානයේ සකස් වෙන කුමක ඵලයක් හැටියටද සංස්කාරයන්ගේ ඵලයක් සංස්කාරයන්ගේ ඵලය තමයි විඥානය තේරෙනවද එතකොට එතනදී විඥානයේ පවතින්න බෑ මේ රූපය තුල තේරෙනවද මොකද අර සමාධි සමාපatti ඵලයේ තියෙන උත්තුෂ්ඨභාවය නිසා එහි තියෙන විපාක්ෂාප්තියේ ශක්තිය නිසා සංස්කාරයන්ට ඒ වෙලාවේ පවතින්න බෑ සංස්කාරයන්ට පවතින්න බැරි කොට මොකද වෙන්නේ විඥානයට පවතින්න පුළුවන් කමක් නැහැ ඒ නිසා විඥානයේ ශරීරෙන් බැහැරට ගිහිල්ලා ඉතියෙන්නේ ඒ බැහැරට ගියේ කුමක් නිසාද ඒ සමාධි සමාපත්තියේ තියෙන ශක්තිමත් භාවයට විඥානයේ අතීත කුසල් සංස්කාර අකුසල් සංස්කාර සියල්ලම නිෂේධ කළා ගන්න තේන්න යටපත් කළා ගන්න ඒක නැගී සිටින්න බැහැ අර විදුර මහරහතන් වහන්සේ දැන් නිරෝධ සමාපත්තියෙන් සමවදිනවා අර දරුව කොණිටල බැලුවා හොල්ලල බැලුවා පෙල්ලල බැලුවා කිසිම හැඟීමක් නැහැ ඒගොල්ලෝ හිතුවා මේ මැරිලා කියලා තේන්න දපවත් වෙලා කියලා ඒගොල්ල කොලරොඩු ගෙනල්ලා දර ගෙනල්ලා ඔක්කොම කරලා වහලා ගිනි තියෙනවා. හාමුදුරන්ට ගිනි තියෙනවා. ගිනි තියලා යනවා මේගොල්ලෝ දැන් හාමුදුරු පිච්චේ නැති කියලා. නමුත් දවස් 7න් විදුර මහරහතන් වහන්සේ සමාධියෙන් නැගිටලා නිරෝධ සමාපත්තියෙන් උදේ පිණ්ඩපාතේ වඩිනකොට අර ගිනි තියපු දරුව මිනිස්සු දකින්නවා මෙන්න කොල්මනක්. මොකද එදා මෙහෙම පිච්චුවේ නිසා නේද? ඒතර බලන්න නිරෝධ සමාපත්තිය කියන කාර්මයට සමවැදුනාට පස්සේ ඒ සමවැදුන රහතන් වහන්සේව ගිනි තියලවත් කොල්ලන්නේ බැහැ. ඇයි? किसीम कुशलो अकुशल संस्कार विपाकेट इन बेह मुकद ऐसा ये मुहूर्ते पवती ना समाधि समापत्ति बल ये कुशल अकुशल संस्कार विपाकेट इन विज्ञाने तवत्मक नैवत निरोध समापत्ति अवधि मुहूर्त तमाय विज्ञाने शरीर धर्मेतुन इतन दि अनिवार्य अर रोगी आगे शरीर आयुष्यत्न विला विज्ञाने बेहरट गिहिला එතනින් ගියාම උණුසුමත් බහැරට ගිහිල්ලා නමුත් මේ නිරෝධ සමාපත්තියට සමවදින රහතන් වහන්සේ තුල ආයුෂයක් තියෙනවා උණුසුමක් තියෙනවා ඉන්ද්‍රිය ප්‍රසන්නභාවයක් තියෙනවා නමුත් විඥානයේ ශරීරයෙන් බහැරට ගිහිල්ලා තියෙනවා